සුබ සන්ධ්‍යාවක් ඔබ සමස 6:30 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම නිශාන්ති දිල්රක්ෂී මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දරුවන්ගේ ආරක්ෂාවට ජාතික අරමුදලක් දෙනියායේ රෝහලේ ඉදිකිරීම ගැන අගමැති විමසයි රංජන්ගේ කොකේන් චෝදනාවට කමිටුවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කොමිටියක්පත් කෙරුවා මගේ ප්‍රධානත්වයෙන් අපි වාර්තාව ඉතාමත් ඉක්මනින් අපි පක්ෂයට ලබා දෙනවා ක්‍රිකට් නිලවරණයට සියල්ල සූදානම් නයිජීරියාවේ ගැටුමකින් 130 දෙනෙකු මරුක කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බව කියන බැති ඇමතුරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට පළ වූ අදහස් පිළිබඳ සොයාබැලීමට කමිටුවක්පත් කර තිබෙනවා මේ පිළිබඳ සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ලක්ෂ්මන් කිරියල්ල මහතා සභාපතිත්වයේ දරට මෙහි සෙසු සමාජිකින් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ රාජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න නිශංක නානක්කරණ මහත්වරුණු වේ මේ උත්තරීතර සභාව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරු 24 දෙනා නිශ්චිත වශයෙන් නම් කිරීමේ යුතුයකමක් හා වගකීමක් කතානායකතුමාටත් තියෙනවා. ඒ වගේම රංජන් රාමනායක ගරු ඇමතිතුමාටත් වගකීමක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව තවදුරටත් හැල්ලුවට ලක් කිරීම වැළැක්වීම සඳහා කතානායකතුමාටගෙන් අපි ඉල්ලීමක් කරනවා. වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා මේ තත්ත්වයට මේ විසඳුමක් ලබා දෙන්න පරිපක්ෂ නායක පාර්ලිමේන්තුවම තියෙන්නේ පරීක්ෂණයට ලක් කරන්න යන්න ඕන නෑ. මොකද ජීවිතේට දැකපු නැති අයත් ඉන්නවා. කොකේන් කියන්නේ මොනවද කියලා බීපු නැති අය. ඉතින් මේ මුලින් මේ 24 දෙනාගේ එලි කරලා 24 දෙනාගේ බලන්න. ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී මේ ප්‍රශ්නය ගැන දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කෙරුවා. එලිදරව් වෙච්ච තොරතුරු අනුව අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් ගරු අගමැතිතුමාට හෙලි කළත් නැහැ. කතානායකතුමාට හෙලි කළත්, පක්ෂ සභාපතිතුමාට හෙලි කළත් නැහැ. CID එකට හෙලි කළත් නැහැ කියන එක අද කණ්ඩායම රැස්වීමේදී අනාවරණය වුණා. ඉතින් මේක බරපතල ප්‍රකාශයක්. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කොමිටියක්පත් කෙරුවා මගේ ප්‍රධානත්වයෙන් අපි වාර්තාව ඉතාමත් ඉක්මනින් අපි පක්ෂයට ලබා දෙනවා. දැන් සාමාන්‍යයෙන් ඇමතිතුමා පුරුද්දක් කරනවා මාධ්‍යට යෑමට. මීට පෙරත් ඔයගේ නම් ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා මං හිතන විදිහට ප්‍රථමයෙන්ම නම් තියනවද නැද්ද කියන එක ඔබතුමාලා මේ වගේ ලැබුණ විගසම ඒක ලැබුණ නැද්ද කියන එක ජනතාවට දැනුවත් කරන්න. නැත්තම් මේ අපි මන්ත්‍රී සියලු දෙනා විහිළුවකට බාටපත් වෙනවා. ගරු කතානායකතුමා දැනුවත් කරන්න කිව්වා එතුමාට මේ වෙනකන් කිසිම දෙයක් ලිඛිතව ඉදිරිපත් කරලා නැහැ කියලා. ඒ ඔබතුමා එක මම කරනවා එතුමා වෙනුවෙන්. ඒතරයි එතුමා මාධ්‍යට ප්‍රකාශ කරලා තියෙනවා මම මේක ප්‍රකාශ කරා මේක නිවැරදි මා ඉල්ලාස් කරගන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබතුමාලා පරීක්ෂණයක් කරන්න මේ ඉල්ලාස් කරගන්න නැහැ කියන්නේ එතුමා වක්කීමෙන් එක් කියන්නේ මොකක් හරි. දැන් කතානායකතුමාගේ මම ඇහුවා පක්ෂනායක රැස්වීමේදී ඔබතුමාට මේ නම් හෙලිදරව් කරලා තියෙනවද කියලා එතුමා නෑ කිව්වා. දැන් අපේ රටේ හිටපු හොඳම ලොකුම කුඩු ව්‍යාපාරිකයා පාතාලේ නායකයා අතලඟට අරගෙන ඉන්නවා. මදූස්ගේ කාරණේ වහගන්න මේ කරන කොන්ත්‍රාත් එකක්ද කියලා. හොඳයි බොහොම ස්තුතියකින් තොරව මේ කාරණේට මැදිහත් වෙන්න කියලා අපි ඔබතුමාට ඉල්ලා සිටිනවා. ඒක විහිළුවට කාරණයක් නෙමෙයි. මේ සම්බන්ධව වගකීමෙන් කටයුතු කරන්න කියලා බොහොම ස්තුතියි. හරි. ජීවිතේ කිසිම දවසක බීඩියක්වත් බීලේ නැති අපි මේකෙන් නිදහස් කළා දාන කොකේන් ගහන අනන්ති කැලි කරව කළා දාන. හොඳයි බොහොම ස්තුතියි. ගසු සිසු එක්සත් ජාතික පෙරමුණෙන් කරන පරීක්ෂණයට අමතරව කතානායකතුමාට වෙන පරීක්ෂණයක් කරන්න පුළුවන්. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැතුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂේන මහතුරුන් මෙන්ම පක්ෂ නායකින් ඊට එක්ව සිටියා. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ඊට සහභාගී වූ සියලු දෙනා අවධාරණය කළා. සුළු පක්ෂවලට ඇති ගැටලු සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ලබා ගැනීමට ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමටද තීරණය කෙරුණා. අවස තීන්දුවක් ගත්තා. මොකද කතානායකතුමා පැවසුවා මේ පරණ ක්‍රමයට අපි ඔක්කොම යන්න ඕන කියලා බඩි බෞද්ධර කියපු නිසා එතුමා කිව්වා ඒ සම්බන්ධව නීති ප්‍රතිපාදන තියෙනවද කියලා. මොකද පළාත් සභා සම්බන්ධව අපි පනත සම්මත කරන්න තියෙන්නේ. ඒ නිසා ඔයලා බලන්නම් කියලා නීති ප්‍රතිපත්තිත්ව සාකච්ඡා කරලා නීතිතුමා සාකච්ඡා කරලා ලබන පක්ෂනායක රැස්වීමට ඒතුමාවත් කැඳවන්න ආරාධනා කරන්න කියලා කිව්වා. ඒ වගේම මැතිවර කමිෂන් සභාව සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමාවත් ඒ පක්ෂනායක රැස්වීමට කැඳවන්න කියලා පොරොන්දුවක් දුන්නා. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකිරීම සඳහා ජාතික අරමුදලක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි කිරීමේ තීරණයට තමා එකඟ බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. දරුවන් සුරකමු ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ජ
ජාතියේ ජීවනාලිය වන දරුපරපුර ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ගේ කායික මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ අරමුණයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති කොළඹ දිස්ත්‍රික් සමුළුවට පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවා. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසයි. දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සමීක්ෂණ වාර්තා ලබා ගනිමින් රජයේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. ලබන සති දෙක තුනක කාලය තුල අපේ රටේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා දරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අරමුදලක් පිහිටවීමට මේ වෙන විට අවශ්‍ය කටයුතු යොදලා තිබෙනවා. ඒ තුල ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ තිබෙන ප්‍රශ්න සහ ගැටලු පිළිබඳව විශේෂඥ වාර්තා සමාජ සමීක්ෂණ තොරතුරු වාර්තා ලබාගෙන ඒ තුලින් රජයේ දැනට ක්‍රියාත්මක කරන දරුවන් සඳහා වූ වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. මූලික වශයෙන්ම අවශ්‍ය දරුවා ආරක්ෂා කර ගැනීමේ අභියෝගයේදී අප විසින් ප්‍රධාන වශයෙන්ම දෙමව්පියන් දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළා. වාර්ෂික සංඛ්‍යාලේඛනගත් විට පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙන දරුවන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට තේරෙන්නේ සුදුසුකම් ලබන්නේ 112ක් 13ක්. එහෙමනම් 185කට වැඩිය දරුවනේ විශ්වවිද්‍යාලය යන්නේ පහේ ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච දරුවෝ නෙවෙයි. මම මේකෙන් ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන දරුවන්ගේ තත්වය අවතක්සේරු කරනවා නෙවෙයි. නමුත් ශිෂ්‍යත්ව පිළිබඳව තිබෙන තරඟයේ සහයේ මානසිකත්වයේදී ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍යත්වයේ අසමත් වෙන දරුවන්ට මේ කාරණාව අපි පැහැදිලි කරන්නට ඕනේ. බස්නාහිර පළාතේ ආබාධ සහිත දරුවන් සිටින පාසල් සඳහා ප්‍රවේශ මාර්ග ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම හා ළමා නිවාස අලුත් වැඩියා කිරීම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පහක් සඳහා උපකරණ කට්ටල ප්‍රදානය ඇතුළු ව්‍යාපෘති රැසක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම මෙහිදී සිදු කෙරුණා. ඇමතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දෙමව්පියන් හැටියට අපිට මොන වැඩ රාජකාරිය තිබුණත් දරුවන් කියන්නේ උතුම්ම වස්තුව. අපි මුල් තැන දෙන්න ඕනේ අපේ දරුවන්ට. මොන වැඩ රාජකාරිය තිබුණත් අපි හැමතිස්සෙම දරුවන් වෙනුවෙන් පැය කීපයක් හරි වෙන් කරන්න ඕනි. එහෙම නැති වුණොත් විනාශ වෙන්නේ අපිට තියෙන අපේ උතුම්ම වස්තුව. දෙනියයි රෝහලේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නා. අංග සම්පූර්ණ හෘද රෝග ඒකකයක් ඇතුළු සියලු පහසුකම් සහිතව රෝහල ඉදිකිරීම සැලසුමයි. දෙනියාය රෝහලේ ඉදිකිරීම පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අමාත්‍ය සාගල රත්නායක මහතා මෙන්ම නිලධාරීන් ඊට එක්ව සිටියා. දෙනියායේ දැනට පවතින රෝහල දැඩි අබලන්තත්වයක පවතිනවා. දෙනියායේ ජනතාවට මෙන්ම හිනිතුම මොරවකාදී ප්‍රදේශ රැසක ජනතාවට ගාල්ල කරාපිටිය හෝ මාතර රෝහල් වෙත යාමට සිදුවීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා. දෙනියාය රෝහලේ සැලසුම් කටයුතු කඩිනමින් අවසන් කර අගෝස්තු මාසයේ වන විට ඉදිකිරීම ආරම්භ කළ යුතු බවට මෙහිදී අදහස් පළ කෙරුණා. ඇඳන් 600කින් යුක්තව රෝහල ඉදිකිරීමට නියමිතයි. දෙනියාය හැන්ෆර්ඩ් වතුයායෙන් රෝහල ඉදිකිරීම සඳහා අවශ්‍ය භූමිය වෙන්කර ගැනීම ලබන සතිය තුලදී සිදු කරන ලෙස අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස් ලබා දුන්නා. සේලම වර්ගයේ යාන්ත්‍රිකකියක් ලියාපදිංචිය අද සිට ලබන 28 වනදා දක්වා සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අතිගරු ජනාධිපතිතුමා විසින් ගන්නා ලද තීරණයක් ප්‍රකාරව දිවයින තුල තිබෙන සෑම යාන්ත්‍රික කියතක් ලියාපදිංචි කිරීම සිදු කරගත යුතු වෙනවා. අද දින සිට පෙබරවාරි 28 දිනය දක්වා කාලය තුලදී තම තමන් එම යාන්ත්‍රික කියත ළඟම තිබෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ලියාපදිංචි කරගත යුතු වෙනවා. මේ පිළිබඳව අවශ්‍ය සියලුම උපදෙස් මේ වන විටත් පොලිස්පතිතුමා විසින් සෑම පොලිස් ස්ථානයක් වෙතම ලිඛිත උපදේශා නියෝග ලබා දී අවසන්. ශ්‍රී ලංකන් මිහින් ලංකා ගුවන් සමාගම්වල හා ශ්‍රී ලංකා කේටරින් සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අමාත්‍ය කබීර් හෂීම් මහතා අද පෙනී සිටියා. අනතුරුව මාත්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා පහුගිය කාල පරිච්ඡේදය වගේම අපේ කාල පරිච්ඡේදය තුලත් ඇතිවෙච්ච සිදුවීම් ඔක්කොම පිළිබඳව
ප්‍රශ්න කරා මම පැහැදිලිව ඒ සඳහා සාක්ෂිත් එක්ක අදාළ තොරතුරු ලබා දීලා තියෙනවා කොයි කාලයේද පාඩුව සිදුවෙන්නේ කොහොමද සිදුවෙන්නේ කියන එක කොමිෂන් සභාවට දැන් බාර දීලා තියෙන්නේ මම හිතන්නේ මේ වார்த்தාවෙන් බලා ගන්න පුළුවන් කොහොමද ශ්‍රී ලංකන් එක පාඩු ලැබුවේ කියලා දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සවිපල ගැන්වීමේ අරමුණෙන් මාධ්‍ය උපකරණ බෙදා දීමේ වැඩසටහනක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්ුණා. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් අනුවයි දිස්ත්‍රික් මාධ්‍ය ඒකක පිහිටුවා තිබෙන්නේ. දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සවිපල ගැන්වීමේ වැඩසටහන යටතේ මෙම උපකරණ බෙදා දීමට කටයුතු කෙරුණේ. ඒ අනුව පරිගණක, ෆැක්ස් යන්ත්‍ර හා කැමරා ඇතුළු උපකරණ රැසක් බෙදා දුන්නා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 12ක්. රජයේ සංවර්ධන වැඩසටහන් හා ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඩිජිටල් මාධ්‍යයට මාරු වේ යුතු කාලයට අපි දැන් එළබිලා තියෙනවා. භෞතික සහ අනිකුත් මානව සම්පත් වෙනස් කරන ගමන්ම අපේ තියෙන විශේෂිතම ඒකකයක් වන මේ දිස්ත්‍රික් ඒකක සවිබල ගැන්වීම අපි කළ යුතුව තියෙනවා. මේ නූතනයේ තියෙන අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයෙන් මහජනතාව තමයි රජයට සල්ලි දෙන්නේ. මේ මුදල් වලින් කරන සේවය මහජනතාව දැනගන්න ඕනේ. දැන් අද වෙනකොට රට පුරාම සම්වර්ධන කටයුතු රාශියක් ක්‍රියාත්මක වෙනවා. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම ශක්ති වැඩසටහන අද රට පුරාම ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ගම් පෙරළිය වැඩසටහනත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනත් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩවලින් ප්‍රතිලාභ ඇත්ත වශයෙන්ම ලැබිය යුත්තන්ට ලැබෙනවද කියන එක හොයන්න පුළුවන් වෙන්නේ මාධ්‍යයට. සැමට සමාන ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ලබා දීම සඳහා මෙවර අයවැය තුලින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. අයවැය පිළිබඳ අප කළ විමසුමෙහි තවත් සටහනක් දැන්. ළඟම පාසල හොඳම පාසල. සුහුරු පන්ති කාමර. අධ්‍යාපනය වෙනුවෙන් අයවැයෙන් වෙන්වන ඉඩකඩ. අප සූදානම්. අයවැය අරමුණු ගැන ඔබට කියන්න. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැය තුල වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. 13 වසරක් සහතික කළ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම එහි අරමුණයි. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය පුළුල් කිරීම මගින් පාසල්වල පහසුකම් වැඩි කිරීමටද රජයේ අවධානය යොමුව තිබෙනවා. සරසවි වරම් අහිමිවන සිසුන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා පොලි රහිත ණය සහන වැඩසටහන් ආරම්භ කිරීමටද කටයුතු කරනවා. නොමිලේ වෘත්තීය පුහුණුව ලබා ගැනීමේ අවස්ථාවන් ඉහළ නැංවීමටද අපේක්ෂිතයි. සමට සමාන අධ්‍යාපන ක්‍රමයක් ලබා දීම මගින් ශ්‍රම වෙළඳපොළ අවශ්‍යතා සපුරා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණයි. විෂයමාලා ඉගැන්වෙන අතරේ අපත් පුරවැසියෙක් බිහිවීමට අවශ්‍ය පසුතලය සකස් කිරීම අධ්‍යාපන ක්‍රියාවලිය හරහා කෙරෙන්න ඕන පාසල්වලින් දැනට විශ්වවිද්‍යාල සඳහා තෝරා ගන්න ශිෂ්‍ය පිරිස ප්‍රමාණවත් මදිකමක් තියෙනවා. විද්‍යාපීඨ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර වඩාත් හොඳයි කියලා හිතනවා. ලබන අයවැය ලේඛන මගින් ළමුන්ට වැසිකිලි කැසිකිලි පහසුකම් ඒ වගේම ජල පහසුකම් මෙහෙම ලබා දෙනවා නම් ගොඩක් හොඳ දෙයක් වෙනවා. උසස් අධ්‍යාපනයෙන් ලැබෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට තව තවත් ආධාර වැඩි කර ලබා දෙනවා නම් මේ ඉදිරි අයවැයෙන් අපි ඉතාමත්ම සතුටටපත් වෙනවා. කෙටි විරාමයක් දැන්. නැවතත් දේශීය පුවත්. මිනිස් ජාවාරමේ හෝ නීති විරෝධී කටයුතු වල නිරත වන දිවර යාත්‍රා නියමුවන්ගේ බලපත්‍ර තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තහනම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ගෙනීම සඳහා පනත සංශෝධනය කිරීම ඇතුළු අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ බහුදින දිවර යාත්‍රා හිමිකරුවන් සමග පැවති සාකච්ඡාවේදී නීති විරෝධී කටයුතු සඳහා යාත්‍රා යෙදවීමෙන් දිවර කර්මාන්තයට බරපතල ගැටලු මතුව තිබෙන බව දිවර යාත්‍රා හිමිකරුවන් මෙහිදී පෙන්වා දුන්නා. ඔවුන් ඉල්ලා සිටියේ වැරදි කරන පිරිස වෙත දඬුවම් ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41 වන වාර්ෂික නවම් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කළේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අමාත්‍ය සාගල රත්නායක යන මහතුරු නැතුළු මහජන නියෝජිතින් පිරිසක්ද පෙරහැරේ ආරම්භක අවස්ථාවට එක්ව සිටියා. උඩරට පහතරට නර්තනාංග ඇතුළු සංස්කෘතිකාංග රැසකින් මෙවර පෙරහැර වර්ණවත් වුණා.
ගංගාරාමාධිපති පූජ්‍ය ගලබුඩ ශ්‍රී ඥානිස්තර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහැර සංවිධානය කර තිබුණේ සදහවතුන් විශාල පිරිසක් නවම් මහා පෙරහැර නැරඹීමට එක්ව සිටියා प्रधान वशेन्म अपे ऐतिहासिक वेदगत्कम समग ऐतिहासिक सांस्कृतिक उरुम्या पिलिबिबिम तमाय विशेषेन्म पेन्नुम करुण लबन्ने अटतुलट गलायन विविध विदेशीय संस्कृतीन समग अपे सांस्कृतिक इल्लवन अभियोगवलदी अपि तावमत् अपे अनन्यतावे पेन्नुम करन तिबेन පුළුල් මහා සංස්කෘතික කැඩපතක් තමයි අපේ පෙරහැර කියලා කියන්නේ මේ ඓතිහාසික පෙරහැර පිළිබඳව වගේම අපේ අතීතය පිළිබඳව අපේ මහා සංස්කෘතිය පිළිබඳව අපේ සිංහල බෞද්ධ අනන්‍යතාවයන් පිළිබඳව ඒ සංස්කෘතික හරපද්ධතීන් පිළිබඳව අපේ රටට වගේම ලෝකයට පෙන්වන්න කරන්න මේ ඉතාමත් වැදගත් අවස්ථාවක් යුද්ධ කාලයේ කොළඹ බෝම්බ පිපිරෙන විදිහට මේ පෙරහැර මේ ආකාශම බලනවා මහා බැංකුවට ප්‍රහාරයක් එල්ල කරපු අවස්ථාවේ හැර අන් හැම අවස්ථාවකදීම මේ පෙරහැර පවත්වලා තියෙනවා මේ සංස්කෘතික පෙරහැර මේ සංස්කෘතික ආරක්ෂා වෙන විදිහට ඒ තවදුරටත් ජනතාවට හා දරුවන්ට යම් අධ්‍යාපනයක් ලබන්නත් පුළුවන් ආකාරයට හැමදාම පෙරහැර සංවිධානය කරන ගන්න කුඩා කාලේ ඉඳන් මේ නවත් පෙරහැරට මම ඒ කාලේ කොඩියක් අරන් ගියා ශ්‍රීලංකා ක්‍රිකට් නිලවරණයේ නියමිත පරිදි හෙට දිනේදී පැවැත්වීමට කටයුතු දා තිබෙනවා අපේක්ෂකින් දෙදිනෙකුට නිලවරණයට ඉදිරිපත් වීමට තිබූ බාධකයේද අධිකරණයේ මැදිහත් වීමෙන් සමතේකටපත් කෙරුණා ශ්‍රීලංකා ක්‍රිකට් අභියාචනා කමිටුව අපේක්ෂකින් දෙදිනෙකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා. ඒ සභාපති අපේක්ෂක මොහන්ද සිල්වා හා උපසභාපති අපේක්ෂක රවීන් වික්‍රමරත්න මහතුරුන්ගේ එම තීරණයට අභියෝග කරමින් ඔවුන් අභියාචනා අධිකරණයට නඩුවක් ගොනු කළා. ඒවා අද දිනේ සමතේකටපත් වුණා. මොහන්ද සිල්වා මහතා උපසභාපති දුරයක් සඳහා තර්ක කිරීමට එකඟ වුණා. ඒ අනුව ඔහුට සභාපති දුර අපේක්ෂකත්වයේ හිමිවන්නේ නැහැ. රවින් වික්‍රමරත්න මහතාද උපසභාපති දුරයක් හා උපලේකම් දුරයක් සඳහා තර්ක කිරීමට එකඟතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට උදෑසන 10ට ආරම්භ වන බව ක්‍රීඩා මාත්‍යංශය සඳහන් කරනවා. එහි සභාපති අපේක්ෂකින් ලෙස ජයන්ත ධර්මදාස මහතා සහ ෂම්මි සිල්වා මහතා ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද 142ක් ප්‍රකාශ වීමට නියමිතයි. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශා. හෙට දවසේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවනේ නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වලට වැසි වර කිහිපයක් අපේක්ෂා කරන්නට පුළුවන්. පස්වරු දෙකෙන් පසු සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගල් සහ මාතර දිස්ත්‍රික්වලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දෙවනේ සසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන වටා මුහුදු ප්‍රදේශ වලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සුළං හමන්නේ සනදසින් සුළඟේ වේගය 5 කිලෝමීටර් 20 34 කයක් ගන්නවා. සසු මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය 5 කිලෝමීටර් 50 55 34 කයක් ගන්න අතර එවිට මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ ඉඩකඩක් පවතිනවා. මේ පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව විමසලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවකින් ඉල්ලා සිටිනවා. නනවදානේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපවති හැකි කාලගුණ අනාවැකිය වෙත. අදින් සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ මේලඟ පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk